සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නට බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයේ ගෙන කටයුතු කරනු ලබන්නේ කෑගල්ල බණ්ඩාරනායක මාවත අංක 268/1 ලිපිණී පදිංචි UA ගමගේ මහත්මා චිත්‍රා කරුණාරත්න මහත්මිය, චන්ද්‍ර චාපා ගමගේ දියණිය ඉන්ද්‍ර චාපා දියණිය යන පින්නතුන් එකතු වෙලා ඒ ගමගේ මහත්මාගේ පවුලේ හැම දෙනාමත් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්නතුන්ට දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, සමස්ත බුද්ධ වචනයම අපට කියන්නේ සියල්ලම රැක ගන්නවට වඩා හිත රැක ගන්න කියලයි. ලෝකේ සමහර අවස්ථාවල සියලු තන්හි රැකුණත් හිත රැක ගන්න බැරි වීම නිසා අවදානමි වැටිච්ච අවස්ථා ඕනතරම් ලෝකේ හොයා ගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ පවා පැහැදිලි කරන ශික්ෂණ ඉලක්කේ හිත හදා ගැනීම, සමාධි ඉලක්කයට හිත හදා ගැනීම, ප්‍රඥා ඉලක්කයට හිත හදා ගැනීම, හිත හදා ගැනීම කියන එක ගැඹුරු කතාවක්. මූලික වශයෙන් උඩින් පේන ටිකට වඩා හිත හදා ගැනීමේ පටිපාටීන් විධික්‍රම ඊටාම ගැඹුරුයි. නමුත් සමස්ත කතාව හිත හදා ගැනීම සම්බන්ධ පණිවිඩයක්. එතකොට සීලේකිනුත් ඒක කරන්න කියලා අපිට හොඳට පේනවා. අර එක ස්වාමීන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා, මට ඔබ වහන්සේ ගොඩාක් ශික්ෂාපද ගැන අදහස් මතු කරනවා, විශාල සීලමය වැඩපිළිවෙළවල් හඳුන්වා දෙනවා, ඒ වෙනුවෙන් ඔබ වහන්සේ විශාල යෝජනාවලින් සංඝයා වෙනුවෙන් ඉදිරිපත් කරන ඒවා ස්වාමීන් වහන්සේලා කැමැත්තෙන් කරගෙන යනවා. හැබැයි මට එච්චර ගොඩාක් සිල්පද රකින්න අමාරුයි. මම අවංක ශ්‍රාවකයෙක් විදිහට මේ தත්ත්වය ඔබ වහන්සේට කියන්න ඕන. මම මේ මුහුණ දෙන தත්ත්වය ඔබ වහන්සේට මතක් කරන්න ඕන, ඔබ වහන්සේව දැනුවත් කරන්න ඕන. ඒ නිසා මට ඔබ වහන්සේට කියන්න තියෙනවා එක දෙයක්. ඒ තමයි මට මෙච්චර ගොඩාක් සිල්පද රකින්න බෑ. ඒ නිසා එක්කෝ මම විකල්ප ක්‍රමයකට යන්න ඕනේ, කියන්නේ මම එක්කෝ පැවිදි වෙන්න ඕන, එක්කෝ මට පහසු ක්‍රමයක් ඔබ වහන්සේ හඳුන්වලා දෙන්න ඕන. හැබැයි ওই තරම් ගොඩාක් ශික්ෂාපද මට කරන්න අමාරුයි, ආරක්ෂා කරන්නම. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාළාද, අරයට පුළුවන් නම් ඇයි වාට බැරි? අර හබල් හබල් භික්ෂුව බලන්න කොහොඳට සීලයක් දිනුනෝ, ඇයි වාට බැරි? එහෙම කිව්වේ නෑ. ඒ භික්ෂුවගේ අවංකභාවය හරිම වටිනවා. තුරු බුදුරජාණන් සවාදාලා, හරි, ඔබට ගොඩාක් ශික්ෂාපද ආරක්ෂා කරන්න බැරි නම් ඔබට එක දෙයක් ආරක්ෂා කරන්න පුළුවන්ද? එතකොට ඒ ස්වාමීන් ටික කල්පනා කළා. කල්පනා කරලා හරි සතුටින් ප්‍රබෝධයෙන් කිව්වා, මට එක දෙයක් නම් කරගන්න පුළුවන්. ගොඩාක් රකින්න බැරි වුණාට මට එක දෙයක් කරගන්න පුළුවන්. මට එක දෙයක් දිනු කරන්න පුළුවන්. ඔබ වහන්සේ මට කියන්නේ කරන්න ඕන එකම දේ.
එතුර බුදුරජාණන් වහන්සේ අර ඊතුරු දේවල් ඔක්කොම අතහැරලා ඔබට පුළුවන් ද හිත රැක ගන්න. එතකොට මේ භික්ෂුව කැමැති වුණා හිත රැක ගන්න. ඒ සාමනස් නොබෝ කලකින් අවබෝධය කරා ගියා. එහෙනම් අපිට තේරෙනවා සීලයකිනුත් අපිට කරන්න කියලා උනන්දු කරවන්නේ හිත රැක ගැනීම. ඒකට මූලික පියවරක් විදිහට ශික්ෂණ ඊටාම ප්‍රබෝධමත් වැදගත් අවස්ථාවක්. මොකද හිත රැක ගන්න බැරුව එළියේ ගොඩාක් දේවල් රැකකට වැඩක් නැහැ. ඒකට බුද්ධ දේශනාවේ ගාථාවකුත් තියෙනවා. දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ කියලා. දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනං සොරෙක් තවත් හොරෙකුට කරන හානිය, ඒ වගේම මේ හතුරෙක් හතුරෙකුට කරන අහානියට වඩා පින්වත්නි දස අකුසල් කර්මපතේ ඔස්සේ යම් වෙලාවක හිත නොපි හිත වැරදි පැත්තට පිහිටලා තියෙනවා නම් මිච්ඡා පණිහිතං චිත්තං තමන්ගේ හිත අකුසලයේ පැත්තට අකුසල් කර්මපතේ පැත්තට හිත විවෘත වෙලා නම් ඒ අනතුර හරිම භයානකයි. ඒක අසත්පුරුෂයෙක් විසින් අසත්පුරුෂයෙකුට කරන හානියට වඩා, පෞකාරයෙක් පෞකාරයෙකුට කරන හානියට වඩා, ඒ වගේම හොරෙක් තවත් හොරෙකුට කරන හානියකට වඩා ඒ අභාවිත හිතේ අනතුර හරිම වැඩි පින්වත්නි. ඒ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ අපට යෝජනා වලියක් පැහැදිලි කළා. ඒ යෝජනා වලියත් එක්ක අපි ක්‍රමානුකූලව එකතු වුණොත් අපිට පුළුවනි අවබෝධයේ පැත්තට අපේ හිත හදාගන්න. ඒකට අර පටවි කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ ඊටාම මැනවින් මේ පිළිබඳව පැහැදිලි කරනවා. ඔටුනු පලන් රජෙක් නිදිසුවෙන් කියන්නේ කොයි වෙලාවෙත් නිින්දටම වැටලා ඉන්නවා. ස්පර්ශසුවෙන් ස්පර්ශයෙන්ම සැපේ හොයනවා. ස්පර්ශය කියන්නේ ඇසින් රූප දැකලම සැපයක් හොයනවා. කනින් ශබ්ද අහලම සැපයක් හොයනවා. නාසයෙන් ගඳ සුවඳ විඳලම සැපයක් හොයනවා. කෑම පස්සෙන්ම සැපයක් හොයනවා. පහසෙන්ම සැපයක් හොයනවා. තමන් කැමති යහපත් අරමුණු නැවත නැවත ඒ අරමුණු පස්සේම දුවදුව සැපයක් හොයනවා. එකක් නිදිසුවේ තියෙනවා, එකක් ස්පර්ශ සැපේ තියෙනවා. මේක තියෙන පටවි සූත්‍රේ. ඔටුනු පලං රජෙක් මේ පැවිද්දෙක් ගැන නෙමෙයි කියන්නේ. ඔටුනු පලං රජෙක් පවා නිදිසුවේන්ම කාලෙ ගෙවනවා නම් ස්පර්ශසුවේන්ම කාලය ගෙවනවා නම් ඒ වගේම පින්වත්නි යහන්සුවේන්ම කාලය ගෙවනවා නම් කාමයන්ටම වශී වෙලා නම් බුදුරජාණන් වදාලා එබඳු ඔටුනු පලන් රජෙක්ගෙන් ජනපද වාසීන්ට යහපතක් වෙයිද? ඊට පස්සේ සෙන්පතියොත් ඒ විදිය නම් යහපතක් වෙයිද? කාටවත් යහපතක් වෙන්නේ නැහැ. එතකොට ඒ ඔටුනු පලන් රජෙක් නිදිසුවේන් ස්පර්ශසුවේන් යහන්සුවේන්ම කාලය ගෙවනවා නම් ඒක ජනපදවාසීන්ට ලොකු හානියක්. අන්න ඒ වගේ ශ්‍රමණේක් පැවිද්දෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මී දියුණු කරන්න කියලා හිතාගෙන ආපු ශ්‍රාවකෙක්, එයාට උවමනාව තියෙනවා ධර්මීය තුලින් ප්‍රතිඵලේ කරා යන්න. උවමනාව තියෙනවා රාගේ මඩින්ට, ద్వේසේ මඩින්ට, මෝහේ මඩින්ට හරි උවමනාවක් තියෙනවා. චන්දරාගේ දුරු කරගෙන තමන්ගේ හිත නිස්සරණයට පත් කර ගැනීම ගැන ඒ සම්මානසට අදහසක් තියෙනවා. ඒ ගිහි ශ්‍රාවකයන්ට අදහසක් තියෙනවා. ඒ අදහස හරීම වටිනවා. ලෝකේ ආස්වාදයේ තේරුම් අරගෙනමයි ඇවිල්ලා තියෙන්නේ.
එතකොට මේ ආස්වාදයේ තුල අනිත්‍යතාවයේ දුක විපරිණාමයේ වෙනස් වීම ආත්මසාරයක් පවත්ව ගන්න බැරි වීම මේ தත්වයන් තේරුම් අරගෙනමයි ඇවිල්ලා තියෙන්නේ. මේ தත්වයන් තේරුම් අරගෙනමයි ධර්මයට ඇවිල්ලා තියෙන්නේ. එතන මේ தත්වයන් තේරුම් අරගෙන ධර්මයට ඇවිල්ලා ඒ ධර්මයට ආපු කෙනා එයාට තේරෙනවා අරුබුදේ තියෙන්නේ චන්ද්‍රාගයේ මත. එතකොට මේ චන්ද්‍රාගයේ දුරු කරගත්ත තැනක තමයි අපිට පිහිටක් තියෙන්නේ. එතකොට මේ චන්ද්‍රාගයේ තමා තුල ගොඩ නැගෙන්නේ පින්වත්නි ඒ ඒ පුද්ගලයා තුල අද්දකින ලෝකයේ තුල අවිද්‍යා සහගත විමර්ශනයක් තියෙන තාක්කල්. ඒ අභ්‍යන්තරයේ තුල අවිද්‍යා සහගත විනිශ්චයක් තියෙන තාක්කල්. එතකොට විද්‍යා අවිද්‍යා සහගතව නම් ලෝකේ විනිශ්චය කරන්නේ කව මොකද්ද ලෝකය සලායතන ලෝකයේ තුල අවිද්‍යා සහගත විනිශ්චයක් නම් තියෙන්නේ ස්කන්ධ ලෝකයේ තමා තුල පහළ වීම තුල අවිද්‍යා සහගත විනිශ්චයක් නම් තියෙන්නේ ඒ අවිද්‍යා සහගතවමයි ඒ ලෝකේට වටිනාකමුත් එයා පවරගන්නේ ඒකම තමයි ධර්මයේ කියන්නේ විනිශ්චයම් පටිච්ච චන්දරාගෝ කියලා විනිශ්චය අනුව චන්දරාගේ උපදිනවා කියලා. එතකොට යා අද්දකින අද්දකීම තුල විනිශ්චය අවිද්‍යාව මිශ්‍ර වෙලා නම් අවිද්‍යාවෙන් නම් යා විනිශ්චයට යන්නේ ඒ විනිශ්චය තුලත් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ. එයා තුල කැමැත්තක් ඒවා ගැන රා ඇලීමක් ඒවා ගැන උපදින්න පුළුවන්. එතකොට මේ බඳු අරුබුදයක් නිදහස් කරගන්න ඕන මේක ගැටලුවක් මේ ගැටලුවෙන් මිදෙන්න ඕන මිදීම පිණිස ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලට එකතු වෙන්න ඕන ඒ අදහස තියාගෙන යම් ශ්‍රාවකෙක් ධර්ම මාර්ගයට ඇවිල්ලා ඒ ආපු කෙනා තුල ඉන්ද්‍රියේසු ගුත්තද්්වාරේ භවිස්සාමීති ඉන්ද්‍රියන් සම්බන්ධ නොවැසු දොරටුනම් තියෙන්නේ භෝජනේ අමතඤ්ඤුනෝ ඊට පස්සේ පරිහරණය කරන ආහාර පාන ආදිය පමණ දන්නේ නැත්නම් ඒවායේ යථාර්ථය තේරුන්නේ නැත්නම් ඒ වගේම අප්‍රමාදීව නිදි වරාගෙන ධර්මයේ දියුණු කිරීමට උවමනාවක් නැත්නම් කුසල් ධර්මයන් පිළිබඳ භාවිතයක් නැත්නම් ඒ කියන්නේ නූපන් විදර්ශනා ඥානෙ උපද්දවන්නේ කොහොමද සෝතාපන්න මාර්ගයට එන්නේ කොහොමද මාතුල ශ්‍රද්ධාව අඩුපහඩු සහිතයි ශ්‍රද්ධාව දියුණු කරගන්නේ කොහොමද මගේ සීලයේ සිදුරු සහිතයි සීලයේ දියුණු කරගන්නේ කොහොමද තියෙන සීලයේ තුලින් අරියකාන්ත සීලය උපදවා ගන්නේ කොහොමද මාතුල පවතින දහම් දැනුම අඩුපහඩු සහිතයි දහම් දැනුමේ තියෙන අඩුපහඩු ටික හදාගන්නේ කොහොමද පටිච්ච සමුප්පාදයේ පිළිබඳ මාතුල තියෙන දැනුම අඩුපහඩු සහිතයි අසම්පූර්ණයි ඒක සම්පූර්ණ කරගන්නේ කොහොමද සම්පූර්ණ කරගෙන අවබෝධයේ පැත්තට Tamange චින්තන ධාරා විවෘත කරගන්නේ කොහොමද ඒ වගේම මා පරිහරණය කරන දේවල් සම්බන්ධව මට තියෙන අනවබෝධයක් ඒ කියන්නේ ආයතනයන් ගැන මම අවබෝධය හදාගන්නේ කොහොමද ඒ වගේම ඒ පුද්ගලයා තුල Taman අත්දකින ලෝකයේදී මේ ලෝකයේ පිළිබඳ යථාර්ථවත් වීම පිණිස විකල්ප ක්‍රම පිළිබඳ මට අවබෝධයක් නැහැ. උදාහරණයක් විදිහට සතිපට්ඨාන ගැන මට හරිය අවබෝධයක් නැහැ. මම කොහොමද සතිපට්ඨාන පිළිබඳ අවබෝධයක් හදාගන්නේ? උදයත්ත ගාමිනී ප්‍රඥාව ගැන මම දන්නේ නැහැ. මම කොහොමද උදයත්ත ගාමිනී ප්‍රඥාව දියුණු කරගන්න අදාළ නුවණ හදාගන්නේ? ප්‍රඥාවෙන් විමසිය යුතු ධර්මයන් පිළිබඳ අවධිකමක් නැහැ. ඒකට අදාළ බොජ්ජංග ධර්ම දියුණු කරගන්නේ කොහොමද? ඉතින් මේවා ගැන යාට පුදුමාකාරී උවමනාවක් නැහැ. කුසල් ධර්මයන් හියේ දෙන්නේ. ඒක තමයි කුසලය. ඒකට නෑ අදහසක්. එත එබඳු ස්වභාවයක් තියනවා නම් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අනාශ්‍රව ස්වභාවයක් කවදාවත් මතුවෙන එක හරියට ඔටුනු පලන් රජෙක් නිදිසුවයයි ස්පර්ශ සුවයයි යහන් සුවයයි ගැනම හිත හිතා ඉන්නවා නම් ජනපද වාසීන්ට යහපතක් වෙන්නේ නැහැ වගේ යම්කිසි ධර්මයේ දියුණු කරගන්න ආපු කෙනෙක්
මේ ඉන්ද්‍රියන් පිළිබඳ වැසූ දොරටුව, භෝජනයේ පමණ දැනගෙන වැළඳීම, නිදිවරාගෙන ධර්මයේ දියුණු කිරීම, කුසල් ධර්මයන්හි යෙදීම ආදී කාරණා නැත්තම් එයා තුළ අනාශ්‍රව භාවයක්, අනාශ්‍රවීය තත්ත්වයක්, ආශ්‍රවයන්ගෙන් මිදුණු ස්වභාවයක් කවදාවත් අත්දකින්න බෑ. ඒ නිසා අපි මූලික ගුණධර්ම මත ශක්තිමත්වමයි ධර්මය දියුණු කරගත යුත්තේ. එතකොට මූලික ගුණධර්ම මත ශක්තිමත් වෙච්ච ශ්‍රාවකයෙකුටමයි අවබෝධාත්මක කුසලතාවේ මතු කරගෙන උතුම් අවබෝධය තුලින් නැගී ඉඳලා මේ සාංසාරික ජාලයේ සිඳ බිඳ තම අවබෝධය කරා එකතු වෙන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් අපේ චින්තනයේ කණපිටටමයි හිටින්නේ. එතකොට මේ කණපිටට හිටියට පස්සේ මීට වඩා හොඳ ජීවිතයක් කොහොම ලැබෙයිද? මීට වඩා හොඳ ජීවිතයක් වෙනුවෙන් මම මොනවද කරන්න ඕන? එතකොට යාට කියනවා පින කරන්න. හොඳයි මම පින් කරනවා කියලා හතර වටේට කැරකි කැරකි පින් විතරක් කර කර ඉන්නවා. නමුත් පින් කරන එක උදව්වක් නෙමෙයි කියලා නෙමෙයි මේ කියන්නේ. පින් කරන එක ASCII මහා පුදුමාකාර උදව්වක් සාමාන්‍ය පුද්ගලයෙකුට තියෙනවා. විශාල උදව්වක් තියෙනවා. නමුත් එහෙම වුණාට පස්සේ යාගේ එයාට මේ යථාර්ථය නොතේරුණාට පස්සේ එයාට හිතෙනවා මීට වඩා හොඳ ජීවිතයකට යන්නේ කොහොමද? මීට වඩා හොඳ ජීවිතයක් එකතු කරගන්නේ කොහොමද? ඊට පස්සේ මේ අයත් එක්කම නැවත නැවත ජීවත් වෙන්නේ කොහොමද? මේ සංයෝගයේ ඉදිරියට අකණ්ඩව අවිච්ඡින්නව පවත්වගෙන යන්නේ කොහොමද? ඒ වාට අදාළ සැලසුම් ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මිනිසු ප්‍රාර්ථනා කරන්නේ වගේ ලදබලඳ තත්ත්වයන්, අපි දෙන්න එකටම සංසාරේ උපදින්න ඕන වගේ තත්ත්වයන්, ඒ ඔක්කොම ප්‍රාර්ථනා කරන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි, එයා සසර ගැන දන්නේ නැතිකම නිසායි. සසර ගැන දන්නේ නැතිකම නිසායි. දැන් බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා ලෝකේ අරුබුදය කියන්නේ පින්කර කර පින්කර කර හොඳ තැනකට යන්න ප්‍රාර්ථනා කරන එක අරුබුදේ විසඳා ගැනීමේ විධික්‍රමය නෙමෙයි. මොකද ලෝකේ හිතාගෙන ඉන්න සැප තියෙන තැනක, සැපවත් රටක, දියුණු වෙච්ච රටක ඉපදුනොත් ප්‍රශ්නේ විසඳේවි කියලා හිතාගෙන ඉන්නවා. නමුත් අපිට එහෙම ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මොකද සැප ඇති තැනක ඉපදුනා කියලා මේ අරුබුදය, මේ ප්‍රශ්නේ සමනය කරගන්න බෑ. හේතුව තමයි ඉපදීමමයි ප්‍රශ්නය. ඉපදීමමයි ප්‍රශ්නේ, වෙන එකක් නෙමෙයි පින්වත්නි. එතකොට ඉපදීමම ප්‍රශ්නයක් නම් සැප ඇති තැනක ඉපදුනා කියලා අරුබුදේ සමනය කරගන්න බැරි බව ශ්‍රාවකයා දන්නවා. එතකොට ඊබඳු අවබෝධයක් තියෙන ශ්‍රාවකයෙකුට පැහැදිලි නුවණක් ගොඩනගා ගන්න පුළුවන් ඉපදීම නැති කරන්නේ කොහොමද? මං කොහොමද ඉපදීමෙන් නිදහස් වෙන්නේ? ඉපදීම නිරුද්ධ කරලා දුකෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන අදහසට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ සරණ කියලා කියන්නේ උඩුපෙළේ ඔබට අහුණු කතාව නෙමෙයි. උඩුපෙළේ ඔබට අහුවෙනවා, අහුවෙන එකට වඩා යටිපෙළේ ගැඹුරක් තියෙනවා. අන්නේ ගැඹුර ස්පර්ශ කරන්න ගැඹුරක් තියෙනවා. බුදුන් සරණ ගියාම එතන අවබෝධයේ තහවුරුයි කියන එක දැන් අපි උදාහරණයක් විදියට බුදුන් සරණ ගියපු තැනක එයාගේ කය අතුරුදහන් වීමත් සමගම දේවකායම් පරිපූර්ණසන්ති දිව්‍යකයේ සම්පූර්ණ කරන්න කිව්වම මිනිස්සු හිතාගෙන ඉන්නවා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි ආදී වශයෙන් තිසරණයේ තුල ශක්තිමත් වුණාට පස්සේ තෙරුවන් සරණ ගියාට පස්සේ ආ දිව්‍යකය සම්පූර්ණ කරනවා කියලා. ඒක තමයි උඩුපෙළේ අපට පේන ඉන්ද්‍රිය සාධකය. නමුත් ඔය කියන කතාව, ඔය ප්‍රසිද්ධ ගාථාව, ඒකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය පහය මානුසං දේයන් දේවකායන් පරිපූර්ණසන්ති කියලා කියාපු කතාව ASCII ඊට වඩා වෙන ප්‍රායෝගික ආධ්‍යාත්මික තත්ත්වයන් ගැන පැහැදිලි වෙනවා. එතකොට උඩුපෙළේ කතාව අල්ලගත්තොත් එයා බුදුන් සරණ ගිහින් දිව්‍ය ලෝකයන්ට හීනමවාගෙන ඉන්නවා. සමහර විට එයා හැමදාම බුදුන් සරණ ගියත් එයා සතර අපායට වැටෙන්න පුළුවන්. මෙතන ස්ථාවර භාවයක් පැහැදිලි කරනවා. ඇත්තටම මේ දේශනාව එක සූත්‍රයක තියෙනවා. ඒ කාලේ ඔන්නෝක බලන්න, ඔකේ ගැඹුර. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ එදා මේ භාග්‍යවතුන් වහන්සේ
බොහෝම විශාල භික්ෂු පිරිසක් පිරිවරාගෙන ඒ සියලුම ස්වාමීන් වහන්සේලා රහත් වෙලා අරහත්වයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන කපිල වස්තුවේ එදා පිණ්ඩපාතේ වැඩම කරලා එදා ඉදිරි පිණ්ඩපාතේ වැඩි කපිල වස්තුවේ පිණ්ඩපාතේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ඒ කපිල වස්තු නගරේ බොහෝම කිට්ටුවෙන් තිබුණා විශාල වනයක් ඒකට මහා වනේ කියලා කියන්නේ ඒ මහා වනේ වාසය කළා. එතකොට මේ මහා වනේ බුදුරජාණන් වහන්සේ බොහෝම නිශ්ශබ්දව භික්ෂු සංඝයා පිරිවරාගෙන වැඩ හිටියා. මේ කිසිම භික්ෂුන් වහන්සේ නමකට අමුතුවෙන් ආයේ ධර්මානුශාසනාවක් අවශ්‍ය වුණේ නැහැ. හේතුව මෙතන වැඩ හිටි ඔක්කොම හාමුදුරුවෝ රහතන් වහන්සේලා. උන්වහන්සේලා ඔක්කොම නිකෙලෙස් මුනිවරු. එතකොට භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිරිවරාගෙන මහා වනේ වැඩ ඉන්නකොට දසදහසක් සක්වල දේවතාවෝ බොහෝ පිරිසක් රැස් වෙලා අර ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් වන්දනාමාන කරා කියනවා. මෙන්න මේ වෙලාවේ සුද්ධාවාස කියන බ්‍රහ්ම ලෝකවාසී දෙවියන් හතර දෙනෙක්. එතකොට සුද්ධාවාසී බ්‍රහ්ම ලෝකවාසී දෙවියන් හතර දෙනෙක් මෙන්න මෙහෙම සිතක් පහළ වුණා. භාග්‍යවතුන් වහන්සේ වනාහි බොහෝම නිශ්ශබ්දව වැඩ ඉන්නවා. ඒ වගේම මෙතනට රැස්වලා ඉන්න සියලු ස්වාමීන් වහන්සේලාත් රහතන් වහන්සේලා. එතකොට මේ විශාල භික්ෂු පිරිසම නිකෙලෙස් වෙලා කවදාම තුපතක් කරා යන්නේ නැහැ. සියලු අනුසේ ධර්මයන් ප්‍රහාණය කරලා කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දිට්ඨියාශ්‍රව කියන සියලුම ආශ්‍රවයන් ප්‍රහාණය කරලා අවිජ්ජාශ්‍රවත් නැත්තටම නැති කරලා ඔක්කොම දුක නිමා කරලා මේ භික්ෂු සමූහයත් වැඩ ඉන්නවා. එතකොට මෙහෙම වැඩ ඉන්නවා දැකලා අර දෙවිවරුත් මේ ස්වාමීන් වහන්සේලා ඇතුළු භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන භික්ෂු සංඝයා වන්දනා කරනවා දැකලා බුදුරජාණන් වහන්සේ සමීපයට ගියොත් හොඳයි කියලා මේ අදහසක් ආවා. කාටද අදහස ආවේ? සුද්ධාවාසයේ ඉන්න බ්‍රහ්ම ලෝකවාසී දෙවියන් හතර දෙනෙකුට. සුද්ධාවාසයේ හිටපු බ්‍රහ්ම ලෝකවාසී දෙවියන් හතර දෙනෙකුට. එතකොට මේ දෙවිවරු නිකම්ම අය නෙමේ. මේ දෙවිවරු අනාගාමි වෙච්ච අය. මේ දෙවිවරු නිකම්ම අය නෙමේ. අනාගාමි වෙච්ච අය. අනාගාමී ශ්‍රාවක භාවයේ ප්‍රභේද කීපයක් තියෙන බව මීට පෙර දේශනාවක අපි මතක් කළා. ඒකේ කොටසක් තමයි අන්තරා පරිනිබ්බායි කියලා කියන්නේ. එතකොට මේ අය නැවත භවයක් පැනවෙන අය නෙමෙයි. මේ අය නැවත උපතක් කරා යන අයත් නෙමෙයි. එතකොට මේ දෙවිවරු හතර දෙනා බුදුරජාණන් වහන්සේ ළඟට ආවා. මේ අය ඇබිල්ලා ඒ කියන්නේ අතක් මිටි කරලා දිගාරිනවා වගේ බොහෝම පොඩි වේලාවකින් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ දෙවිවරු පෙනී හිටියා. පෙනී ඉඳලා බුදුරජාණන් වහන්සේ පැත්තට හැරිලා දකුණු ධනමණ්ඩල බිම ඇන එක්තරා දේවතාවෙක් මෙන්න මෙහෙම ගාථාවක් කිව්වා. මේ සාමාන්‍ය දෙවිවරු නෙමේ, සුද්ධාවාස බ්‍රහ්මලෝකවාසී දෙවිවරු. ඒ දේවතාවා කිව්වා, මහා සමයෝ පවනස්මින් දේවකාය සමාගතා ආගතම්හ ඉමං ධම්ම සමයං දක්කිතායේ අපරාජිත සංගන්ති. මේ මහා වනෙහි මහා රැස්වීමක්, විශාල පිරිසක් එකතු වෙලා. මේ සංඝයා ගැනම නෙමෙයි කියන්නේ, මොකද මේ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සංඝයා අතර නිකෙලෙස් මුනිවරු ඔක්කොම වැඩ ඉන්නේ. දෙවිවරුත් වන්දනාවට එකතු වෙලා මහා සමාගමක් රැස් වෙලා. ඇයි ඒ? හේතුවක් තියෙනවා. දක්කිතායේ අපරාජිත සංගන්ති. අපරාජිත, පරාජය නොවුණු, කෙලෙසුන්ගෙන් පරාජයට පත් නොවුණු අපරාජිත මහා සංඝරත්නේ බැහැ දකින්ටයි මේ දම් සභාවට විශාල පිරිසක් මහා සමාගමක්, මහා සමයෝ පවනස්මින්, මහා සමාගමක් රැස්වෙලා ඉන්නේ. ඔක්කොම රැස්වෙලා ඉන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේ ප්‍රධාන අපරාජිත සංඝය, අපරාජිත සංගන්ති.
අපරාජිත සංඝයා බැහැදැක වන්දනා කරන්නටයි. නිදුකාණන් වහන්ස අපි දාවේ ඒ වෙනුවෙන් එච්චරයි දේවතාවා කිව්වේ. ඊට පස්සේ මෙතන ආපු අනිත් මේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවාසී දෙවියන් කිව්වා, తත්‍ර බික්කවේ සමාද හංසු චිත්තං අත්තනෝ උජුකම කංසු සාරතිව නිත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්칸ති පණ්ඩිතාති. ඔන්න ඒ දේවතාවා කියපු ප්‍රශ්නේ. භික්ෂුන් වහන්සේලා සියලු දෙනා වහන්සේ තමන්ගේ සිත සමාධිගත කරගත්තා. ඒ කියන්නේ එකෙන් තමයි නිකලෙස් උනේ. එහෙනම් සමාධියෙන් තොරව නිකලෙස් භාවයක් ගැන කතා කරන්න බෑ. අද හරියට නිකලෙස් භාවයට පෙම් කරන, නිකලෙස් භාවයට ඇලුම් කරන අය ඉන්නවා. නමුත් සමාධිය නෑ. නිකලෙස් භාවයට ඇලුම් කරන අයට ඒ ඇලුම් කිරීමේ ප්‍රායෝගික ප්‍රතිඵලයේ උදාවෙන්නේ සමාධියත් සමගයි. తත්‍ර බික්කවේ සමාදහංසු චිත්තං අත්තතෝ උජුකම කංසු. භික්ෂුන් වහන්සේලා තමන්ගේ හිත සමාධිගත කරගෙන ඉන්නේ. උජුකම කංසු ඍජු කරගෙන. ඍජු කරගෙන කියන්නේ තමන්ගේ හිත ඍජු කරගෙන. එතකොට ඍජු කරගෙන කියලා මෙතන කියන්නේ පින්වත්නි, මේ කිසිම අන්තයකට වැටෙන්නේ නැහැ. අතීත සංකාරාණු යන්නෙත් නැහැ, අනාගත සංකාරාණු යන්නෙත් නැහැ. වර්තමාන සංස්කාර ධර්මයන්ද විදර්ශනා කරන ඍජුයි හිත. කිසිම හේතුවක් නිසා අතීත සංස්කාර අනුව උනාසලගේ හිත තුල දුක උපදින්නේ නැහැ. අනාගත සංස්කාර අනුව කවදාවත් සංස්කාර මවමව අනාගත දුකක් උපදින්නෙත් නැහැ. උනාසලගේ හිත සම්පූර්ණයෙන්ම ඍජු වෙලා ඍජුව පවතින උනාසලගේ හිත. తත්‍ර බික්කවේ සමාදහංසු චිත්තං අත්තනෝ උජුකම කංසු. උන්වහන්සේලාගේ හිත තුළ ආයතන ලෝකේ මනාප අමනාපකම් උපදින්නේ නැහැ. උපේක්ෂාවකටපත් වෙලා ඒ උපේක්ෂාව තුළ උන්වහන්සේලා තහවුරු වෙලා ඒ උපේක්ෂාව තුළ උන්වහන්සේලාගේ හිත ස්ථාවර වෙලයි පවතින්නේ. ස්ථාවරව පවතිනවා. ඒක බොහොම තහවුරු වෙන මට්ටමක්. ඒ තහවුරු වෙච්ච මට්ටම තුළ උන්වහන්සේලාගේ හිත පවතිනවා. උජුකමකංසු. ඒ තහවුරු වෙන මට්ටම හදලා තියෙන්නේ මොකක් නිසාද? සමාදහංසු චිත්තං අත්තනෝ උජුකම කංසු. හිත සමාහිත වෙලා සමාධිමත් සිතක් තියාගෙනයි හිත උජු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ සාරතිව නිත්තානි ගහෙත්වා ඉන්ද්‍රියානි රක්칸ති පණ්ඩිතාති. බොහෝම ප්‍රඥාවන්තයි. උදය වැය දකින ප්‍රඥාවක පරිපූර්ණත්වයකට පත් වෙලා රැහන් පට අල්ලාගෙන හරියට අස්වැයන් හික්මවන්ට යන දක්ෂ රියදුරෙක් වගේ තමන්ගේ ඉන්ද්‍රියන් ආරක්ෂා කරගෙන ඒ ආරක්ෂාව තුළ තහවුරු වෙලා අමුතුවෙන් වෑයම් කරනවා නෙමෙයි, ඒ தત્ත්වය තුළ තහවුරු වෙලා ඒ தત્ත්වය තහවුරු කළේ ප්‍රඥාව. ප්‍රඥාව ඇතිකිරීමට හේතු වුණේ ඒ පුද්ගලයා තුළ උජුගත භාවය. මේ සංස්කාර අනුව තමන්ගේ හිත එක පැත්තකට නොවැටුණු ස්වභාවයේ ඒ නොවැටුණු ස්වභාවයේ හදලා දුන්නේ සමාධිය. ඒ සමාධිමත් සිත තමයි ඒ භික්ෂුන් වහන්සේලා ඒ தത്വෙටපත් කළේ. උන්වහන්සේලා රැහන්පට අල්ලාගෙන අස්වැයන් හික්මවාගෙන යන දක්ෂ රියදුරෙක් වගේ ඉන්ද්‍රියන් තුල රැකිනවා. ඉන්ද්‍රියන් තුල රැකවරණයක් ඇති වෙලා අමුතුවෙන් දත්මිටි කාලා වීරිය කරලා ඉන්ද්‍රියන් රැක ගන්නවනේ. මේක තහවුරු වෙලා ස්ථාවර වෙලයි පවතින්නේ. එතකොට මේ අය මේ කතාව කියන්නේ මේගොල්ලෝ නිවන ගැන දන්න අය. නිවන ගැන පූර්ණ වශයෙන්ම අවබෝධය කරා යන්න බැරුව නිවන පිළිබඳව යම්කිසි ස්ථාවරත්වයකට පත්වෙච්ච පිරිසක්. එතකොට මේගොල්ලන්ගේ අදහස තමයි මේ කියන්නේ. එතකොට මේ හතර දෙනා සුද්ධාවාස බ්‍රහ්මලෝකවාසි දෙවියන් හතර දෙනෙක්. එතකොට මේ හතර දෙනාගේ අදහස් බලන්න, ඒ අදහස් ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට දැනෙන ඒගොල්ලන්ට තේරෙන ඒගොල්ලන් පුහුණු කරන ධර්මයට සාපේක්ෂවයි ඒගොල්ලන් මේ තමන්ගේ අදහස බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මතු කරන්නේ. එතකොට අනිත් කෙනා කිව්වා, ජෙත්වා කීලං ජෙත්වා පලිගං ඉන්ද්‍ර කීලං ඌහච්ච මනෝජා
තේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුදන්තා සුසුනා ගාති. එතකොට අනික් දේවතාවා කියනවා මේ උන්වහන්සේලා කෙලෙස් හුල් උදුරල දාලා, කෙලෙස් හුල් නෑ උන්වහන්සේලාගේ හිත තුළ. ඒ කියන්නේ නාම රූප ධර්මයන් ඉලක්ක කරගෙන චිත්තස්සේස උපක්ඛිලේස හිත තුළ උපක්ලේශ සමුදේ වෙන්නේ නැහැ. හිත තුළ උපක්ලේශ සමුදේ වෙන්නේ නැහැ. මොකද හිත තුළ උපක්ලේශ සමුදේ වෙන්නේ නැති කෙලෙස් හුල් උදුරල දාලා. කෙලෙස් හුල කියන්නේ මොකද්ද? අනුසය ධර්මයන් උදුරල දාලා. අවිද්‍යාව බඳින කණුව උදුරල දාලා, කෙලෙස් නැමැති කණුව උදුරල දාලා, කෙලෙස් නැමැති කණුව වටේ තමයි අවිද්‍යාව පවතින්නේ. එතකොට උන්වහන්සේලාගේ හිත තුළ තේ චරන්ති සුද්ධා විමලා චක්කුමතා සුදන්තා සුසුනා ගාති. උන්වහන්සේලාගේ හිත තුළ තෘෂ්ණා රහිතවයි වැඩ ඉන්නේ. ඒ හිත්වල තණ්හා මාත්‍රයක්වත් නැහැ. කොයිතරම් පාරිශුද්ධියටපත් වෙලාද? තණ්හා මාත්‍රයක් උන්වහන්සේලාගේ හිත තුළ නැහැ. සඳහම් මැස ඇති. චක්කුමතා සුදන්තා සුසුනා ගාති. චක්කුමතා සඳහම් මැස ඇති. බුදුරජාණන් වහන්සේ විසින් මනාකොට දමනය කරන ලද උන්වහන්සේලා පිරිසිදු නිමල හැසිරීම් වලින් යුක්තයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ගැන කතාවක් කියන්නේ. එතකොට ඒ දෙවිවරු අත්දකින තත්ත්වය ගැන කියන්නේ මේ ගාථාවෙන්. මොකද්ද? ඊට අන්තිම සුද්ධාවාස බ්‍රහ්මලෝක වාසී දෙවියන් අන්තිම දේවතාවා කියනවා, ඒකේචි බුද්ධං සරණං ගතාසි. බලන්න ගැඹුර. ඒකේචි බුද්ධං සරණං ගතාසි නතේ ගමිස්සන්ති අපාය පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්ණස. අන්න එතනටයි ඔය ගාතාව ගැලපෙන්නේ. එතකොට දැන් මේ ඊට කලින් දෙවියෝ මොකද්ද කිව්වේ? මේ ස්වාමින්වහන්සේලා කෙලෙස් වල උදුරල දාලා, අවිද්‍යාව අයින් කරලා දාලා, කෙලෙස් නැමැති කණුවත් ගලවලා දාලා තෘෂ්ණා රහිතව ඉන්නේ. ඇයි ඒ තත්ත්වයට පත් කරේ? මොකද්ද? සඳහම් මැස ඇති බුදුරජාණන් වහන්සේ මනාකොට දමනී කරලා තියෙන. එයාලා බුදුරජාණන් සරණ ගියා. ඒකයි උනේ. ඒතර බුදුරජාණන් සරණ යෑමේ ප්‍රතිලාභයේ විදියට යා තුල කෙලෙස් හොල් උදුරලා දැමීමක් තියෙන්න ඕන, අවිද්‍යාව නසා දැමීමක් තියෙන්න ඕන, කෙලෙස් නැමැති කණුව උදුරලා දාලා තෘෂ්ණා රහිතව වාසය කිරීමක් තියෙන්න ඕන. එන්නේ ප්‍රතිලාභයේ බුදුන් සරණ ඔස්සේ ගොඩනගා ගන්න ඕන. ඊට පෙර සුද්ධාවාස බ්‍රහ්මකායික දෙවියන් සුද්ධාවාසක දෙවියන් මොකද්ද කිව්වේ? ඒ දෙවියෝ කිව්වේ, తత్ర භික්කවේ සමාදහංසු චිත්තං අත්තතෝ උජුකම කම්සු. ස්වාමින්වහන්සේලාගේ හිත සමාධිමත් වෙලා, සමාධිමත් හිතකින් යථාභූත ඥාන ඉපදිලා, ඒ නිසා උන්වහන්සේලා හරිම ඍජුයි. උජුකම කංසු ඍජුයි. උන්වහන්සේලා ලෝකේ දකින්න ප්‍රඥාවෙන්, උදයත්ත ගාමිනී ප්‍රඥාවෙන් ලෝකේ ඇතිවීම නැතිවීම දකින්න හිතක් උන්වහන්සේලාට තියෙන්නේ. ඒ නිසා ඒක හරියට රැහන් පට අල්වාගෙන අස්වේකික් මොන දක්ෂ රියදුරෙක් වගේ උන්වහන්සේලා තුළ ඉන්ද්‍රිය දමනී තහවුරු වෙලා, ඒක අමුතුවෙන් හදන්න දෙයක් නැහැ කියලා අර දේවතාවා කිව්වා. ඊට කලින් දේවතාවා කිව්වේ මේ අපරාජිත සංඝයා වඳින්න ලෝකයා එකතු වෙලා කියන එක. අපරාජිත සංඝයා බුදුරජාණන් වඳින්න. ඒතර මේ අපරාජිත සංඝයා බුදුරජාණන් වහන්සේ වඳින්න දෙවිවරු එකතු වෙනවා, මිනිස්සු එකතු වෙනවා. ඒ වන්දනාව ශ්‍රද්ධාව ඇති කර ගැනීම අවදිය තමයි ක්‍රමානුකූලව පුද්ගලයා එකතු කරන්නේ අවබෝධයේ පිණිස. අවබෝධයට පත් වෙච්ච කෙනෙක් බුදුන් සරණ තහවුරු වෙනවා. බුදුන් සරණ තහවුරු. අන්න එහෙම තහවුරු වෙච්ච කෙනෙක් නැතේ ගමිස්සන්ති අපාය, කවදාවත් දුගතියට වැටෙන්නේ නැහැ. නැතේ ගමිස්සන්ති අපාය පහාය මනුස්සන් දේහම්. බැරි වෙලා හරි මෙහිදී රහත් වෙන්න බැරි වුණොත් එහෙම දේවකායම් පරිපූර්ණසන්ති, දිව්‍යකය සම්පූර්ණ කරනවා. නැවත එතනින් ආයේ උපතක් කරා නොයන මට්ටමට. මෙතන දිව්‍යකය කියලා කියන්නේ චාතුරු මහරාජික තාවතින්ස යාමයතු සිතේ නිම්මාන රති පරිණිමිත වසවර්ති කියන தත්ත්වයන් ගැනම නෙමෙයි. මෙතන දිව්‍යකය කියලා කියන්නේ එතනින් එහාට අනාගාමී වෙච්ච බ්‍රහ්මලෝකවල උපදින අය ගැනත් මේ දේශනාවට අනුව දැන් බලන්න. මෙතන තියෙන්නේ සුද්ධාවාස බ්‍රහ්මලෝකවාති දෙවියන් හතර දිනක් ඇවිල්ලා මේ කියන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ආධ්‍යාත්මික ਵਿਚාරයක් මේ කියන්නේ. ඒ නිසා මෙතන බුදුන් සරණ ගියපු ශ්‍රාවකයාගේ ස්ථාවරත්වයේ තියෙන්නේ
අඩුම මාර්ග පලවබෝධයට විවෘත වෙච්ච තැනක. අන්න ඒ වගේ ගැඹුරක් සහිතව තමයි අර සුද්ධාවාස බ්‍රහ්මලෝකයෙන් ආපු දෙවියන් අවසානික වශයෙන් ගැඹුරක් කියන්නේ. මුලින්ම තෙරුවන් සරණ යෑම ගැන කියනවා, නිකෙලෙස් අය සරණ යන එකේ වටිනාකම ගැන අදහසක් කියන්නේ. මහා සමයෝ පවනස්මින් දේවකාය සමාගතා, විශාල මහා වනයේට විශාල රැස්වීමක් අද. දෙවිවරු රැස් වෙලා අපරාජිත බුදුරජාණන් වහන්සේ ප්‍රදාන සංඝයා දැකලා දහම් සභාවට ඇවිල්ලා මේ සංඝයා වෙනුවෙන් ගරු බුහුමන් කරන්න සද්ධාවේ සීමාව. ඊට පස්සේ ඉතුරු දෙවියෝ කිව්වේ ඒ සද්ධාවේ සීමාව එහාට යන පුද්ගලයා තුළ ගොඩනැගෙනුන ආධ්‍යාත්මික ප්‍රවේශය. එතකොට සිත සමාධිගත කිරීම ලෝක ධර්මයන් ඉදිරියේ සංස්කාර ඉදිරියේ අකම්පිත සිත ප්‍රඥාවෙන් ලෝකේ දකින්නක. එතකොට තමයි රැහන් පාට අල්ලාගෙන හික්මවන දක්ෂ රියදුරෙක් වගේ ඉන්ද්‍රියන් වල සුරක්ෂිතතාවයේ තහවුරු වෙන්නේ. එහෙම තහවුරු වෙනකොට කෙලෙසුල් ගැලවිල යනවා. ජෙත්වා කීලං ජෙත්වා පලිගං ඉන්ද්‍රකීලං ඌභච්ච මනෝජා. එතකොට කෙලෙස්සුල් ගැලවිලා අවිද්‍යාව අයින් වෙලා සම්පූර්ණයෙන්ම කෙලෙස් නැමැති කනුව උදුරලා දාලා තෘෂ්ණා රහිතව ඉන්නවා. එතනට උදව් කළේ දහම් මැස ඇති බුදුරජාණන් වහන්සේ මනාකොට දමනී කරලා එකම සරණ විදියට උන්වහන්සේව සරණ ගියපු ශ්‍රාවකයෙක් තුළ තමයි මේ තත්ත්වේ මතුවෙන්නේ. එබඳු මතු කර ගැනීමක් අදාළ මේ අයගේ ජීවිතයේ කතාව ජීවිත වෘතාන්තයේ තමයි එක වාක්‍යයකින් කියන්නේ. ඒකේ බුද්ධං සරණංගත අපිත් ඔය ධර්මයේ තුළ තහවුරු වුණා. ඒ තහවුරු වීම නිසා අපේ ජීවිතයේ තුළ අවදානමක් නැහැ. පහාය මානුසන් දේහං දිව්‍යකය අයින් වෙනකොටම එයා දේවකායම් පරිපූර්ණයි. මේ දේවකායම් කියන්නේ මේ බෝමාට දෙවිවරුවත්, එහෙම නැත්නම් මේ සතරවරම් දෙවිවරු අතරවත්, එමත් නැත්නම් සක් දෙවිඳු අතරවත්, මේ දිව්‍ය ලෝකහය කතාවම නෙමෙයි. එතන මාර්ගඵල අවබෝධ කරගත්ත ශ්‍රාවකෙක් විදිහට තහවුරුකම බුදුන් සරණ තමාව හසුරවනවා, තමාව හික්මවනවා කියන ගැඹුරක් මේ තුල තියෙනවා. මෙන්න මේ ගැඹුර හොයාගත්තොත් අපිට ඒ ඔස්සේ අපේ චින්තන ධාරාව, අපේ විමසුම, අපේ අභිමානය අපිට ගොඩනගාගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා පින්වත්නි. ඒ පුළුවන්කම පිළිබඳ අප ඉතා හොඳින් තේරුම් ගන්න ඕන. එතකොට ඒ තේරුම් ගැනීමට අදාළ ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් විමසිය යුත්තේ පටිච්ච සමුප්පන්න කුසලතාවයෙන්. එතකොට අපිට පටිච්ච සමුප්පන්නව විමසනකොට තේරෙනවා ලෝකයේ අර්බුදය අවිද්‍යාවමයි, වෙන එකක් නෙමෙයිමයි. ලෝකයේ අර්බුදය අවිද්‍යාවමයි. අවිද්‍යාවට වඩා තවත් ලෝකයේ අර්බුදයක් නැහැ. එතකොට අවිද්‍යා සහගතව අර්බුදකාරී මට්ටමක ඉන්න අපට ලෝකයේ අවිද්‍යාව, මේ දුක, සමුදය, නිරෝධය, මාර්ගය ආදී චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව අත්දැකීමක් නැතිකම, මේ පිළිබඳ මේ ඔස්සේ විමසීමට අපට හැකියාවක් නැතිකම නිසාම හැම වෙලාවකම අපි පින්වත්නි මේ පින් කර කර පව් කර කර අපේ ජීවිතය ඉස්සරහට යනවා. එතකොට ඒ යන්නේ අවිද්‍යා සහගතවයි. එතකොට ඒ අවිද්‍යා සහගතව යන ශ්‍රාවකයා තුළ බුදුරජාණන් වහන්සේ මතක් කළා මේ පටිච්ච සමුප්පන්නව විමසනවා නම් පටිච්ච සමුප්පාදී ඉලක්ක කරගෙන හිත පුහුණු කරන්න ඕන. ඒ පුහුණු කරනකොට දිට්ඨ විසුද්ධියට පත් වෙනවා කියලා. දැන් මේ දවස්වල අපි දිට්ඨි විසුද්ධිය ගැන විටින් විට මතු කරනවා. ඒකට අදාළ මාතෘකම්, ඒකට අදාළ වෙන විදිහටයි මේ දේශනාවත් මතු කරන්නේ මම. අතීත එතකොට මේ දිට්ඨි විසුද්ධියට එන ශ්‍රාවකෙක් පටිච්ච සමුප්පාදී ඉලක්ක කරගෙන හිත වඩන්න ඕන, භාවනා කරන්න ඕන. අර මේ දේශනාවෙත් කිව්වා වගේ සමාදහන්සු චිත්තං අත්තතෝ උජුකමකංසු. ඒ කියන්නේ උජුගත භාවය, අතීත සංකාර අනාගත සංකාර අනුව හිත දුවන්නේ නැතුව වර්තමාන සංස්කාරද විපස්සනා කරන කුසලතාවේ මතුවෙන්නේ පටිච්ච සමුප්පාදී ඉලක්ක කරගෙන තමන්ගේ හිත සමාදහන්සු චිත්තං සමාධිමත් සිතකින් මේ යථාර්ථය දැක්කොත් විතරයි. මොකද්ද යථාර්ථය දකින්නේ? පටිච්ච සමුප්පාදේ. එතකොට පටිච්ච සමුප්පාදය දකිනකොට ඒ දකින ශ්‍රාවකයා තුළ හොඳට හිත එකඟ කරගෙන පටිච්ච සමුප්පාදී ඉලක්ක කරගෙන හිත පුහුණු කරන්න ඕන. ඒ පුහුණු කරන ශ්‍රාවකයා කළ යුත්තේ මෙයයි. අතීත ජාතියේ පින්පව් නිසා වර්තමාන භවයේ ප්‍රතිසන්දි විඥානී පහළ වුණා. ඔන්න මූලික වශයෙන් හිතනවා. ඒ ප්‍රතිසන්දි විඥානයේ නිසා නාමරූප ධර්ම පහළ වුණා. නාමරූපයන් නිසා ඒවා වැඩිමින් ඒවා ආයතන බවට පත් වුණා. ආයතන නිසා ආයතනවල ස්පර්ශය සිද්ධ වුණා. ස්පර්ශය නිසා දුක, සැප, අදුක්කම, සුඛාදී වේදනාවන් ජනිත වුණා. වේදනාව නිසා තණ්හාව පහළ වුණා.
තණ්හාව නිසා ඒවා වැඩිමින් උපාදානයේ පහළ වුණා. උපාදානයේ නිසා නැවත නැවත පින්පව් සිද්ධ වුණා. පින්පව් සිද්ධ පින්පව් නිසා නැවත ඉපදීම වුණා. ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පහළ වුණා කියලා මූලික වශයෙන් ඒ පුද්ගලයා තුළ අවධිකමක් අවබෝධාත්මක රටාවකට පටිච්ච සමුප්පන්නව උඩට පහළට යම් විමසීමක් තියෙන්න ඕන. එතකොට මේ විමසීම තුළම තවත් ක්‍රමයකට අපි එකතු වෙන්න ඕන. මොකද්ද? අතීත භවයේදී ඇති වූ අවිද්‍යාව තෘෂ්ණා උපාදාන කර්මයන් නිසා වර්තමාන භවයේ විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වුණා. විඥාන නාම රූප සඩායතන ස්පර්ශ වේදනාව නිසා නැවත වර්තමාන භවයේ අවිද්‍යාව පදනම් කරගෙන තෘෂ්ණා උපාදාන කර්මී පහළ වුණා. වර්තමාන භවයේ පහළ වුණු අවිද්‍යාව තෘෂ්ණාව උපාදානී කර්මී නිසා නැවත අනාගතයේ භවයේ විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වෙනවා. ඒ නිසා මේ විදියට වර්තමානය තුළ අවිද්‍යා සහගතව තෘෂ්ණා සහගතව උපාදානය පදනම් කරගෙන කර්ම සකස් වීම නිසා අනාගතයට අනාගතයේ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් පහළ වෙනවා. මේ විදියට අතීත භවයේද අනාගත භවයේද වර්තමාන භවයේද තුළ සිද්ධ වෙන පටිච්ච සමුප්පන්නව සිදුණු සංසිද්ධිය පිළිබඳ ඒ පුද්ගලයාට විශ්ලේෂණාත්මක විමසුමක් තියෙන්න ඕන. ඒක පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අවධිකමක් හදාගන්න ශ්‍රාවකෙක් විමසිය යුතු ඉතාම වැදගත් පටිපාටියක්. මූලික වශයෙන් චතුරාර්ය සත්‍ය නොදන්නාකම නිසාම පින්පව් කර කර ඒවාටම ඇලිලා ඒවාටම බැඳිලා ඒවාම ග්‍රහණය කරගෙන ඒවත් එක්කම කාලය ගෙවනවා. ඊට පස්සේ අතීත ජාතියේ පින්පව් නිසා වර්තමාන භවයේ ප්‍රතිසන්ධිය සිද්ධ වෙනවා. එතකොට මේ ප්‍රතිසන්ධි විඥානය නිසා නාම රූපයන් පහළ වෙනවා. නාම රූපයන් නිසා ඒවා වැඩිමින් ආයතන පහළ වෙනවා කියලා අර පොදුවේ අපි කල්පනා කරන පිළිවෙලට කල්පනා කරනවා. එතකොට එහෙම කල්පනා කරගෙන යන ශ්‍රාවකයා මේක කණ්ඩායම් විදියට අරගෙන ඊට පස්සේ කණ්ඩායම් විදියට අරගෙන හකුළුවා විමසනවා. කොහොමද? අතීත භවයේ ඇති වුණ අවිද්‍යාව තෘෂ්ණාව උපාදාන කර්මය. ඔන්න ඔය හතර. මොනවද? අවිද්‍යාව තෘෂ්ණාව උපාදාන කර්මය. අර විදියට බලලා මේ කණ්ඩායමක් විදියට එක්තරා කුලකයක් විදියට ගන්නවා. ඒකේ පොදු සාධක කීපයක් ඒ කුලකේ ඇතුලේ තියෙනවා. මොකද්ද? අවිද්‍යාව තියෙනවා, අතීතයේ තෘෂ්ණාව තියෙනවා, ඊට පස්සේ උපාදානෙ තිබුණා, කර්මයන් තිබුණා. ඒ නිසා වර්තමාන භවයේ අතීතේව තිබ්බ නිසා මොනවා නිසාද? අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්ම ඔය හතර තිබුණ නිසා වර්තමාන භවයේ විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වුණා. වර්තමානයේ පහළ වුණේ මොනවද? විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වුණා. විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා නිසා නැවත නැවත වර්තමාන භවයේ අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මයෝම පහළ වෙනවා. ආයෙත් වෙන්නේ අර අතීත භවයේ අතීත ජීවිතයේ තුල අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මයේ පදනම් කරගෙනම වර්තමාන භවය හදලා දුන්නා. එතකොට වර්තමාන භවයේ විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වුණා. ඒ වර්තමාන භවයේ තුල විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා නිසා පොදු විගන්නේ කුලකයක් විදියට. ඒ ටික නිසා නැවත නැවත විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පදනම් කරගෙන නැවත වර්තමාන භවයේද අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මය අලුතින් ආය පහළ වෙනවා. අලුතින් පහළ වීම නිසාම වර්තමාන භවයේ පහළ වෙච්ච අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මය නිසා නැවත අනාගත භවයේ විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වෙනවා. එතකොට දැන් බලන්නේ මේක හේතුඵල වශයෙන් පොදු කණ්ඩායම් දෙකක් විදියටයි බලන්නේ. මොකද්ද? අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මයේ හේතුව ඒ නිසාම විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වෙනවා. ඒකම හේතුව වෙලා නැවත විඥාන නාම රූප සඩායතන ස්පර්ශ වේදනා නිසා අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මියෝ පහළ වෙනවා. ආයෙත් වෙනවා ඒක. ඒවා පහළ වීම නිසාම ඒක හේතුවෙන් අනාගතයේට විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා නැවත පහළ වෙනවා. මෙන්න මේ විදියට හේතුඵල වශයෙන් පොදු කුලක දෙකක් විදියට අරගෙන කණ්ඩායම් දෙකක් විදියට අරගෙන
පටිච්ච සමුප්පන්නව පියවරක් විදියට එයාට ආයෙ දිගට විමසන්න පුළුවන්. එතකොට එයාට පැහැදිලි අවබෝධයක් තියෙනවා අවිද්‍යාව කියන්නේ මොකද්ද, සංකාර මොනවද, ඒ විදියට වෙන වෙනම වඩපු කෙනෙක් තමයි මේ විදියට හේතුව කියන එක කණ්ඩායමක් විදියට ගන්නවා. මොකක්ද? අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මය ඵලයේ විදියට ගන්නවා. විඥාන නාම රූප සඩායතන ස්පර්ශ වේදනා ඵලයේ විදියට ගන්නවා. ඉතින් ඊට පස්සේ මේ ඵලයේමනි හේතුවක් වෙන්නේ ඊට පස්සේ නාම රූප, ඊට පස්සේ විඥාන නාම රූප ආයතන ස්පර්ශ වේදනා පහළ වීම නිසාම ආයෙ මොකද? ආයෙත් වෙනවා අවිද්‍යා තෘෂ්ණා උපාදාන කර්මම ආයෙ සිද්ධ වෙනවා. ඒවම නිසා ආයෙ ආයෙ හේතුඵල හේතුඵල හේතුවම නිසා ඵලය, ඵලයේ ආයෙ හේතුවක් වෙලා ආයෙ ආයෙ ඵලයක් නිර්මාණය කරන මේ විදියට ප්‍රධාන කණ්ඩායම් දෙකක් විදියට පටිච්ච සම්පාදය විමසන්න පුළුවන්. ඒක ටිකක් අර අවිද්‍යාව තේරුම් අරගෙන, සංස්කාර තේරුම් අරගෙන වෙන වෙනම ඊට වඩපු කෙනෙක් කෙටියෙන් හුරු කරන ක්‍රමයක්. ඒක ඉතාම වැදගත් දෙයක්. එතකොට නැවත නැවත දුක අතීතයේත් මේ විදියටම සිද්ධ වුණා, දුක අනාගතයේත් මේ විදියටම සිද්ධ වෙනවා කියනකොට යාතුළු මහ පුදුමාකාර සැක සංකා දුර වෙලා කාංකා විතර නිවිසුද්ධියටත් අල්ලුවක් ලැබෙනවා. එතක ඒ වගේම තමයි මේ මූලික වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා විසින් පටිච්ච සමුප්පාදේ මෙනෙහි කළ යුතු බින්න මේ ක්‍රමයක් ඉතාම වැදගත් දෙයක්. දැන් අපිට උවමනාව තියෙන්නේ මේ දුක නිමා කර ගැනීම පිණිස අප කොහොමද අපේ චින්තන ධාරාව ගොඩනගා ගන්න කියන කතාව. මෙන්න මේ ක්‍රමයක් ඉතාම වැදගත්. හොඳට හිත එකඟ කරගෙන චතුරාර්යක භාවනා දියුණු කරලා හිත එකඟ කරගෙන පටිච්ච සමුප්පාදින් භාවනා කරන්නේ කොහොමද කියලා අපින් කතා කරගෙන මිනිස්සු අහන නිසා මේක එක ක්‍රම කියලා දෙන්නේ. පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරන ඉතාම වැදගත් ක්‍රමයක් තමයි මෙන්න මෙහෙම කල්පනා කරනවා. කොහොමද? සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට නැත. හොඳට කල්පනා කරනවා. සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට නැහැ. තමා නිසා සංස්කාර උපදනා බව අවිද්‍යාව දන්නෙත් නැහැ. ඒ කියන්නේ අන්‍යෝන්‍ය වශයෙන් අවිද්‍යාවත් සංස්කාරත් දන්නේ නැහැ. සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට නැහැ. ඒ වගේම තමයි තමා නිසා සංස්කාර උපදිනා බවට අවිද්‍යාව දන්නෙත් නැහැ. අවිද්‍යාව දන්නේ නැහැ තමන් නිසා සංස්කාර උපදිනවා කියලා. එතකොට අවිද්‍යාව විසින් සංස්කාර උපදවන්නේ නැහැ. අවිද්‍යාවෙන් අන්‍ය සංස්කාරයන් උපද, අවිද්‍යාවෙන් තොරව අන්‍යව සංස්කාර උපදවන කෙනෙකුත් නැහැ. අවිද්‍යාවෙන් තොරව සංස්කාර උපදවන කෙනෙකුත් නැහැ. සංස්කාර උපදවන උත්සාහයකුත් අවිද්‍යාවට නැහැ. තමා නිසා සංස්කාර උපදින බව අවිද්‍යාව දන්නේත් නැහැ. අවිද්‍යාව විසින් සංස්කාර උපදවන්නේත් නැහැ. මෙන්න මේ විදියට මේවා තුල පවතින ස්වභාවයේ ගැඹුරින් විමසනවා. තව විදියකින් ගමුකෝ. ඉපදීමේ අදහසක් සංස්කාරයන්ට නැහැ. අවිද්‍යාව නිසා සංස්කාරයෝ උපදිනවා. අන්න තවදුරටත් එයා කල්පනා කරනවා. දැන් මූලික වශයෙන් කොහොමද බලන්නේ? මේක හැම අංගයකටම ගලප ගන්න මෙන්න මෙහෙමයි බලන්නේ. කොහොමද? හොඳට හිත එකඟ කරගෙන එයා කල්පනා කරනවා සංස්කාර උපදවන උත්සාහයක් අවිද්‍යාවට නැහැ. සංස්කාර උපදවන උත්සාහයක් නැහැ. උත්සාහයකින් උපදිනව නෙමෙයි. තමා නිසා සංස්කාර උපදින බව අවිද්‍යාව දන්නෙත් නැහැ. අවිද්‍යාව විසින් සංස්කාර උපදවන්නෙත් නැහැ. අවිද්‍යාවෙන් අන්‍යව, අවිද්‍යාවෙන් තොරව සංස්කාර උපදිනවා කියලා කතාවක් පැනවෙන්නෙත් නැහැ. ඉපදීමේ අදහසක් සංස්කාරයටත් නැහැ. අවිද්‍යාවට වගේම සංස්කාරයටත් ඉපදීමේ අදහසක් නැහැ. හැබැයි අවිද්‍යාව නිසා සංස්කාරයෝ උපදිනවා. අවිද්‍යාව නිසා සංස්කාරය උපදිනවා. අවිද්‍යාව හේතුව කරගෙන සංස්කාර උපදිනවා. විඥානී ඉපදීමේ උත්සාහයක් සංස්කාරයන්ට නැහැ. තමන් නිසා විඥානී උපදින බව සංස්කාරය දන්නෙත් නැහැ සංස්කාරයන්. සංස්කාරය විසින් විඥානී උපදවන්නෙත් නැහැ. සංස්කාරයෙන් තොරව සංස්කාරයන් හැර විඥානී උපදවන කෙනෙකුත් නෑ. හැබැයි සංස්කාර නිසා විඥානය උපදිනවා. ඔන්න ඔය විදියට කල්පනා කරන්න. ඉපදවීමේ අදහසක් විඥානයට නෑ. ඉපදවීමේ අදහසක් විඥානයට නෑ. එහෙම වුණාට සංස්කාර නිසා විඥානය උපදිනවා. නාම රූප ඉපදීමේ අදහසක් විඥානයට නෑ.
තමා නිසා නාම රූප උපදින බව විඥානේ දන්නෙත් නැහැ. විඥාන නාම රූප උපදවන්නෙත් නැහැ. විඥාණයෙන් හැර නාම රූප උපදවන කෙනෙකුත් නැහැ. හැබැයි විඥානේ නිසා නාම රූප උපදිනවා. ඔන්න ඔය විදියට පින්වත්නි උඩට පහළට බලනකොට විනිවිද යන වැටහීමක් ඒ ශ්‍රාවකයාට ඇති වෙනවා. එතකොට විනිවිද යන වැටහීමක් ඇති වෙනවා. ඔය විදියට ඒ පුද්ගලයා තුළ වාක්‍ය කාණ්ඩ පහක් ඔස්සේ විමසන්න ඕන. මොකද්ද? සංස්කාරයන් උපදවන උත්සාහයක් අවිද්‍යාවට නැහැ. පළවෙනි වාක්‍යය. තමා නිසා සංස්කාර උපදින බව අවිද්‍යාව දන්නේත් නැහැ. දෙකයි. අවිද්‍යාව විසින් සංස්කාර උපදවන්නෙත් නැහැ. තුනයි. අවිද්‍යාවෙන් අන්‍යව සංස්කාර උපදවන කෙනෙකුත් නැහැ. හතරයි. හැබැයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර උපදිනවා. කරවන්නේ කරන සත්වයෙක් පුද්ගලයෙක් නැහැ. හේතුව නිසා ඵලය හටගන්නවා කියන එක ගැඹුරින් තේරුම් ගන්න ඒ ක්‍රමය ඉතාම හොඳ දෙයක්. ඒ බඳු විශ්ලේෂණයකුත් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයෙකුට හරි වැදගත්. ඔන්න ඔය පියවර තුනෝස්සේ පටිච්ච සමුප්පාදේ විමසනකොට ඔබට පුළුවන් පැහැදිලි අවබෝධය පැත්තට තමන්ගේ හිත ගොඩනගා ගන්න. ඒ බඳු අවබෝධයක් කරා ගොඩනගා ගන්න ශ්‍රාවකයෙකුට මේ දේශනාව උපකාර වේවා කියලා අපි ධර්ම දේශනාව නිමාවට පත් කරනවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ කෑගල්ල බණ්ඩාරනායක මාවත අංක 268 නික ලිපිනේ පදිංචි UA ගමගේ මහතා, ඒ වගේම චිත්‍රා කරුණාරත්න මහත්මිය, චන්ද්‍ර චාපා ගමගේ දියණිය, ඉන්ද්‍ර චාපා දියණිය ඇතුළු ශ්‍රද්ධාවන්ත පින්තුන් එකතු වෙලා දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරනවා. ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් බව, නිරෝගී භාවය, සුවපත් භාවය සැලසේවා, දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා, මෙලෝ පරලෝ ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා, ඊතාම් ඉක්මනින් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම පින්වත්නි, ඒ පින්තුන්ට අපි අනුමෝදනා කරනවා. ඒ පින්තුන්ගේ අරමුණු බලාපොරොත්තු සමෘද්ධිමත් වේවා, ඊතාම් ඉක්මනින් චතුරාරි සත්‍ය අවබෝධ වේවා කියලා. අංක 268 බණ්ඩාරනායක මාවත කෑගල් ලිපිණි පදිංචි චිත්‍රා කරුණාරත්න මහත්මියගේ අගෝස්තු මාසයේ 8 වෙනි දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් එතුමියට ආශිර්වාද කරන්නට අවස්ථාවක් කරගෙන තියෙන මේ ධර්ම දාණය, විශේෂයෙන්ම චිත්‍රා කරුණාරත්න මහත්මියට අපි ආශිර්වාද කරනවා. නිදුක් බව, නිරෝගී භාවයේ, සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායුෂ සම්පත්තිය සැලසේවා, මෙලොව යහපත සැලසේවා, පරලොව සුගතිය සැලසේවා, ඊතාම් ඉක්මනින් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි ඊතාම් මෙත්සිතින් චිත්‍රා කරුණාරත්න මහත්මියට ජන්මදින සැමරුම් පින්කමක් හැටියට ධර්ම දාණයෙන් ආශිර්වාද කරනවා. චන්ද්‍රචාපා ගමගේ දියණියට සහ අශෝක රංජීව බෑනනුවන්ටත්, ඉන්ද්‍රචාපා දියණියට සහ මලිත් ගල්කැටිය බෑනනුවන් ඇතුළු මෙලඩි අක්ෂිතා ගල්කැටිය මිනිබිරියටත් මේ උතුම් කුසල් අනුමෝදනා වේවා, ආශිර්වාද වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, දීර්ඝායුෂ සැලසේවා, හැම දිනාටම යහපත අභිවෘද්ධිය සිත සාන්තිය සැලසේවා, සියලු ආකාරයෙන් උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දෙපාර්ශවයේම පරලෝසපත් දෙමව්පියන්ටත්, සියලු ඥාතීන්ටත්, පරම්පරාගත ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මියගිය ඥාතීන්ට මේ කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත්, සියලු ධර්ම දේශකයන් වහන්සේලාටත්, ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමින් වහන්සේ ප්‍රධාන කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ කුසල් නිර්වාණ අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම සතරවරන් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත්, බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත්, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ කුසල් නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම ධර්මාශ්‍රවණය කරපු ලක්වාසි ලෝකවාසි හැම දිනාටමත් ඉතාම ඉක්මනින් කෙලෙස් ගිනි නිවි, රාග දේශ මෝහයන්ගෙන් මිදී
ඉතාම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ඔබ අප හැම දිනාටම මේ කුසල් පාරමී ධර්මයක් වේවා, නිවන් දොරටුවක්ම වේවා කියලා අපි අදිෂ්ඨාන කරමින් දේශනාව නිමා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං.